Lak Derana Poothukata Eha Giya Rata Gena Kekkumak Amindaratama Theruwan Tharanai Adu Me Hadisi Api Madhya Sahakachyawak Pahatma Dhaskali Poval Sevi Podu Pratipathya Kuda Hedakari Mandalayata අවුරුදු 60 විතරයි මම සිද්ධ වුණා. නමුත් ඒ රජයේ පොදු ප්‍රතිපත්තියක්. අපි මෙතෙන්දී සෞඛ්‍ය බලධාරීන්ට කිව්වා පොදු ප්‍රතිපත්තිය වුණත් අද ශ්‍රී ලංකාවේ හෙදිනිලධාරීන් අන්ම සංඛ්‍යාවේ භාගයක්කට වඩා අඩු පිරිසක් ඉන්නේ. ඒ නිසා මේ පිරිස විසරාම ඇරියොත් රෝගීට කාගෙවත් පිහිටක් නැහැ. හරිය විදිහට රෝගී සාත්වයක් බලාපොරොත්තු වෙන ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ විචරාමයන් හෙළිදාරීන් ටිකෙන් ටික නතර කරන පිළිවීමක් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙඩ්ඩු ගැන බැලුවේ නැහැ. රෝගී සාත්වය ගැන බැලුවේ නැහැ. ඔවුන් බැලුවේ පොදු ප්‍රතිපත්තියයි. මෙන්න මේ නිසා ඊට අමතරව හෙදෙනදාරේ සෑහෙන සංඛ්‍යාවක් පිටරට යනවා දැන් ගිහිල්ලා ඒවත් අඩුවක් තියෙනවා ඒව අඩුවකුත් තියෙනවා මේ කිසිදයක් සැලකිල්ල ගන්නෙ නැතුව අපි ඉදිරිපත් කරන ලුහුම්වත් පැලකිල්ලට ගන්නෙ නැතුව ඔවුන් අත්‍රෝමතිකවට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා මෙන්න මේ නිසා අපට සිද්ධ වුණා රෝගීන්ගේ යහපත බලලා ඉන්න හෙදෙනිලධාරීන්ට වැඩ කරන්න හැකියාවක් නැහැ කට්ටිය මැදි නිසා. ඔවුන් මහත් වෙහෙදරපත් වෙනවා. කාර්යක්ෂම හෙද සේවාවක් ගෙනියන්න හැකියාවකුත් නැත. මේක ගොනු කරන අපි ජනාධිපති නිවිතිඥ කොමේජි සිල්වා මැතිතුමා හරහා අපි අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකාර නඩුවක් පැවරුවා. ඒ නඩුව මාස දෙකක් කිපිරි නඩු වහලා අද දවසේ අද තීන්දුවක් ලැබුණ අපට හෙදනිලධාරීන්ට 63 දක්වා රාජකාරී දෙන්න පුළුවන් කියන එක මේක ලොකු ජයග්‍රහණයක්. අත් වශයෙන් මේක හෙදිය ලොකු ජයග්‍රහණයක් නෙමෙයි රෝගීන් ලැබු ජයග්‍රහණයක් කියන එකයි ලැබිලා තියෙන්නේ. එතකොට අද නඩු තීන්දුවේදී අතුරු තහනම දීලා තිබෙනවා එම චක්‍රලේක අපිරෝලා හෙදිනිලධාරීන්ට 63 දක්වා තම සේවාව ගෙනියන්නට අවස්ථාවක් දෙන්න කියන එක. ඒ අනුව අපි මතක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් චක්‍රලේඛයම අකුරට ක්‍රියාත්මක කරන්නේ නැතුව රෝගීන්ගේ පැප්ප සැලකිල්ලට අරගෙන ක්‍රියා කළා නම් අපි උසාව නඩු දාන්නේ කවදාකවත් අපි. අපට අධිකරණ යන්න සිද්ධ වුණේ සෞඛ්‍ය බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාදාමය කියන එක තමයි කියන්න පුළුවන්කම තිබෙන්නේ. ඔවුන් දූරදර්ශීව බලුවා නම් නඩු යන්නේත් නැහැ, වේදන් කරන්නේත් නැහැ, රෝගීන්ට යහපතක් වෙනවා. අන්න ඒ නිසා අපි අද අධිකරණය රෝගීන්ගේ පැත්ත ගැන බලලා අධිකරණය මේක තීන්දුවට අපි අධිකරණයට ස්තුතිවන්ත වෙන අතර අද 63 දක්වා තමන්ට සහෝදරුටත් සේවය කරන්නට ලබා දී පිළිබඳව අපි හෙදියන්ට මතක් කරන්නේ විශේෂයෙන් සංගමයේ මැදිහත් වෙලා මේ කාර්යභාරය ඉෂ්ට කරත් ඔබේ කාර්යභාරය තමයි අහිංසක රෝගීන් වෙනුවෙන් කැප වෙලා තමන්ගේ සේවයේදී කරන පණිනඩි ගන්න දී පමණයි බලාපොරොත්තු වෙන එක නෙමෙයි. රෝගී සාත්වුව තවදුරටත් මැනවින් ඉෂ්ට කරන්නට හැමදාටම ශක්තිය ලබා දී මේ බලාපොරොත්තුවෙන් තමයි අධිකාරණයට ගියේ.
එන අධිකරණ තීන්දුව ලබා දුන්න අපි අධිකරණයට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. හෙද සේවාව වර්තමාන තත්ත්වයට ගැලපෙන්නම් රටේ ජනතාවට ගැලපෙන හෙද සේවාවක් තිබීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒකට හේතුව තමයි අපි දන්නවා මිලියන 21ක් වන ජනතාවට සේවාව සපයන්නේ සිටින්නේ අපිට 38,000ක් වගේ ප්‍රමාණයක් පමණයි. ඒක ඉතාමත් අඩු සංඛ්‍යාවක්. ඔබ දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේට අනුව හෙද හෙදියන් 75,000කට වඩා වර්තමානයේ සේවයේ නිරත වී සිටිය යුතු බවට ඔවුන් සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පූර්ණ හෙද සාත්වයක් ලබා දීමට නම් ඔබ දන්නවා හෙද සේවාව කියලා කියන්නේ සෞඛ්‍ය සේවාව තියෙන කොඳු අටන ආරටිය. ඒ කොඳු ඇට නාරටිය සයුමත් වෙන්නට නම් හෙද සේවාව සල් බල ගන්නට ඕනේ. නමුත් වර්තමානයේ තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර දිනපතාම රෝග වෙනවා මිනිසුන්. ඒ වගේම තවත් පිරිසක් අනතුරුදායක තත්ත්වයටපත් වෙනවා. විවිධාකාර ආපදා සිදුවෙනවා, විවිධාකාර දේවල් සිදුවෙනවා සමාජ තලයේ තුල. ඒවට සාතු සප්පයන් කරන්නට ඉන්න ප්‍රබලම කණ්ඩායම තමයි හෙද සේවාව කියලා කියන්නේ. නමුත් අවාසනාවකට හෙද සේවාව 50%කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි මෙවැනි සත්කාර සේවල නිරත වෙලා සිටින්නේ. ඒ නිසා හෙද සේවාවේ පුරප්පාඩු අනිවාර්යයෙන්ම පිරවීම රජයේ වගකීමක් වෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව බඳවා ගැනීම පිළිබඳව ඔබ දැඩි අවධානය යොමු කරන්නට ඕනේ. නැත්නම් මේ හෙද සේවාව රික්තයක් ඇති වුණොත් මහා විශාල ආපදාවක් සිදු වෙන්නට පුළුවන්. මොකද හදිසි ආපදා තත්ත්වයන්දී ප්‍රතිකාර කරන්නට හෙදියන් ඉතුරු වෙන එකක් නැති බව ඔබ තේරුම් ගැනීම වැදගත් වෙනවා. අනිත් කාරණා තමයි දිනපතාම ගොඩනැගිලි ඉදි වෙනවා, සායන ඉදි වෙනවා, රෝහල් ඉදි වෙනවා. මෙවැනි තත්ත්වයන්ට ඔය ඒ ආයතන වලට සේවාන් සපයන හෙදියන් කෝ. නමුත් ඉන්න හෙදිය අදටත් හෙදියන් දෙතුන් දෙනෙක් රෝගීන් 100ක් බලා ගන්නවා. නමුත් ඕන්ට පුළුවන් ද පූර්ණ හෙද සේවාවක් දෙන්න. ඒක හරි ඵල රහිත දෙයක්. ඒ නිසා පූර්ණ හෙද සේවාවක් ලබා දෙන්නට අවශ්‍ය හෙද සේවාවක් අවශ්‍ය වෙනවා රටකට. ඒ නිසා ඔබ අවධානය යොමු කරන්න ඕනේ මේ රික්තය නැති කිරීම සඳහා, හෙද සේවාව පරිපූර්ණ කිරීම සඳහා අමාත්‍යංශ බලධාරීන් අවධානය යොමු කරන වගේම ඒ රික්තකය නැති කරන්නට ඉදිරි පරපුර පුහුණුවීම් ලබා දීම, හැකි පමණ පුරප්පාඩු අවම කිරීම, ඒ වගේ උසස්වීම් ලබා දීම වැනි තත්ත්වයන් පිළිබඳව ඔබ අවධානය යොමු කරොත් තමයි මේ හෙද සේවාව අපිට රැක ගන්නට හැකියාවක් තිබෙන්නේ. අද දින මේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් උසාවි නියෝගයක් අනුව 63 දක්වා හෙද හෙදියන්ට සේවය කිරීමට අවස්ථාව ලැබුණා. ඇත්තටම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ එසේ නඩු මාර්ගයට යන්න සිදු වුණේ අද තියෙන ප්‍රබල හෙද හිඟය නිසා. මේ වෙනකොට අපට ආරංචි වුණා ළමාර් හෝලෙත් දැන්ට සේවය හැරගිහිලා තියෙනවා 70%කට වඩා. හෙද සේවය එන්න එන්නම හිඟ වෙනවා, රෝගී සාත්තුව කරගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒ ගැන සලකා බලලා තමයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම නඩුව ගොනු කළේ. මෙම නඩුව දැනට මාස කිහිපයක්ම පැවතුණා. අද දින ඒ සඳහා අපට අතුරු තහනම් නියෝගයක් ලැබුණා. නඩුව පැවතින තෙක් සියලු හෙද හෙදියන්ට 63 දක්වා රාජකාරී කිරීමට අවසර ලබා දෙන්න කියලා. එය මං හිතන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලැබූ ජයග්‍රහණයක්. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලැබූ විශේෂ ජයග්‍රහණයක් අද දිනේ. විශේෂම මේ නඩුමගට යන්න හේතු වුණේ විශාල මේ 60 පොදු චක්‍රලේඛණිය යටතේ හෙද නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දෙවෙනි පුරා රෝහල් වලින් විශ්‍රාම ගැන්වුවා. එහිදී ඉතිරිච්ච හෙදියන්ට තම රාජකාරි කරගෙන යාමට බැරි තත්ත්වයක් ඔවුන් සංගමයට නිතරම ඒගොල්ලන් පැවසුවා. ඒ හේතුව උඩ තමයි තීන්දු කරේ හැමනම් නඩුමගකට හෝ ගිහින් මෙය 63 දක්වා අර තිබුණු පළමුව ගහලා තිබු පොදු චක්‍රයකින් අනුව හෙදියන්ට 63 වෙනකන් ඉන්න අවස්ථාව දෙන්නට කියලා ඒක සෞඛ්‍ය බලධාරීන්ට කිව්වත් ප්‍රයෝජනයක් නුණු තැන තමයි නඩුමගට බැස්සේ. ඉතින් මං හිතන හැටියට නැවත ඒ 2022 දෙසැම්බර් 31 සේවයේ විශ්‍රාම ගැන්වුණු හැම කෙනෙකුටම තමුන්ගේ කැමැත්ත පරිදි නැවත සේවයේ පිහිටවන්නට පුළුවන් 63 වෙනකන්. මං හිතන්නේ ඒක දැනට සේවයේ යෙදිලා ඉන්න හෙදියන්ටත් ලොකු ජයග්‍රහණයක්. මං විශේෂයෙන්ම හෙදියෝ 63 වුණත් මං හිතන් හුඟක් ක්‍රියාකාරී තත්ත්වෙන් ඉන්නවා. මොකද ඔවුන් හැම වෙලාවෙම මනුස්ස ජීවිත රකින්න මිනිස්සුයොත් එක්ක කටයුතු කරන අය. ඒ හේතුව නිසා ඒ අයට මං හිතන්නේ හොඳටම සෞඛ්‍ය සම්පන්න තත්ත්වෙන් ඒ අය ඉන්නවා හුඟක් දෙනෙක්. ඒ නිසා තවදුරටත් මේ වෙලාවේ අනිත් එක අවුරුද්දෙන් අවුරුද්ද හෙද විදුහල් වලින් හෙදියන් පුහුණු වීම ලැබලා එළියට එන්නේ නැහැ. අවුරුදු 3ක් අඩුම වශයෙන් මූලික හෙද පුහුණුව ලබන්නට ඕනේ. ඉතින් අවුරුදු 3ක් යනකම් වසරින් වසර එළියට එනවා නම් මේ උග්‍ර හෙද හිඟේ පවතින්නේ නැහැ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉන්න ඕන හෙද සංඛ්‍යාවෙන් අඩකටත් අඩු සංඛ්‍යාවක් තමයි අපිට හිටියේ. මේ වෙනකොට ඒ අය ඒයිනුත් සෑහෙන ප්‍රමාණයක් රට හැරගිහින් තියෙනවා. සමහර ඒකක වැහෙන තත්ත්වයට පත් වෙලා තියෙන මේ වෙනකොට. මොකද වෛද්‍යවරු ඇවිදින් රෝගීන් බලලා අවශ්‍ය සේවාවන් නියම කරලා ගියාට හෙදියක් ඕනේ පැය 24 මේ රෝගියාගේ කටයුතු කරගෙන යන්නට. ඉතින් හෙද හිඟය කියන එක විශාල ලෙස රෝගීන්ට බලපවත්වන දෙයක්. මම හිතන්නේ මේක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ලැබපු ජයග්‍රහණයක් වගේම රෝගී ජනතාව ලැබපු ජයග්‍රහණයක්. මොකද පුහුණු හෙදියක් සේවය හැර යනවා කියන එක ඒක විශේෂම බලපාන්නේ රෝගීන්ට. මං හිතන හැටියට මේ අවස්ථාවේ සතුටු වෙන්න ඕනේ රටේ හෙදියක් වශයෙන් සහ රටේ පුරවැසියෙක් විදිහට මේ ලැබපු ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්න මං හැම හෙද නිලධාරියකගෙන්ම ඉල්ලා සිටිනවා. තමුන්ට හැකි උපරිම ලෙස රෝගී සාත්වයේ යෙදෙන්නට කියලා එයයි අපිට කළ යුතු ඉතුරු තියෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්